අවස්ථාවේ තවත් ඉතා වටිනා කියලා සාධකයක් විශ්වවිද්‍යාලය කුලනම්න්නේ මේක පුරාණේ ඉඳගෙන චාරිත්‍රයක් ඒ නිසා මේ කතා ප්‍රවෘත්තිය මේ කවි ටිකේ තියෙනවා සඳහන් වෙනවා ඒ නිසා කවි 26ක් පමණ තියෙනවා කියන්න මාල වේලාවක තියෙන අවස්ථාවක් තියෙනවා මේකේ ප්‍රධාන අරමුණ තමයි මේ ආදරණීය මෑණියන් වහන්සේ මේ තම දියණිය ලොක්තර ගැනීම සඳහා ඇති දෙඩි කිරීම සඳහා දසමසක් කුසේ තියාන මෙලොවට බිහි කරලා ඒ තමුන්ගේ රතු රුධිරය කිරි බවට පත් කරලා පවලම් ඊළඟට මේ දෙමව්පියන්ගෙන් දෙන්නා තියෙන යුතුකම් කොටස ඉතාමත් මැනවින් ඉදිරිපත් කරලා අද වැනි දවසක මේ එම දියණිය මේක සුදු සහකාරයේ සොයාගෙන සංගමන්දේට පාතමන අවස්ථාවේ මේ අදහස ඒ අර්ථය අර්ථවත් කරන මේ කොක්කා රජුරන්ගේ කාලේ ඉඳන් මීඩියාවේ තියෙන චාරිත්‍රයක්. ඒ නිසාම චාරිත්‍රය ඉතාමත් හැඟුම් බර අවස්ථාවක්. ඒ නිසා එම චාරිත්‍රය ප්‍රසිද්ධ කිරීමටයි සූදානම් වන්නේ මේ අවස්ථාවේ. එම එහි තේරුම වැඩිදුර කියන්න අවස්ථාවක් නැහැ. මොකද අපි පන්ති ඒ නිසා කොහොම සාවධාන මතක් නැති සමන් කවුරු නිසා. කුමරු බමුණට දාවෙමුකනා රම්මමාලනී නම් මව්බැමිණියගේ කුසයෙන් බීවගරු විලසින් වැඩේ දැපසේ කුමරි වනරම් මෙසේ වැඩෙනා කල සරණක් බලා නිසි කල බ්‍රහ්මනායක කුල මමුණු කුමරුට පාවා දෙන කල අනේක දුක් වින්දා පුත නුවනි දුව සඳා දුන්න කිරි කන්දා මදින් පොපමන වේද මන්දා මාවිද බුදුකසේ දුව නැති කලේ මලක් ඇරුණි නෙතක්සේ වඩා නැති කලේ දුවනි දුක්සේ මව්පියවරුන්නට දරුදුකට සමවන්නට උපමා කරන්නට යමක් ඇදැයි කියන්නේ කිවමට සෝත දුක් වැදිලා බමුණු කුමරුට නිකාලා මවතුමිට වැදලා බසත් ඇසුවයි මෙසේ තෙපලා මෑණිය නිනුබෙහට නුබගතේලේ කිරිකොට පිරුව දන දසුමට අනික පාදා කියන් හනිකට දුවට දොම් කිරිනම් මැනලා නැතිමානං කුත නොවනි දැවින් කනන කෙලෙසක පවසමිද මම දැන් පුතු නොවනි ගෙනිසා කිරි දුම් ගණන නොලසා උපමාතර යසා කියමින් අසනුය මපුත තතෝසා දසනි තඩ මසසරී උපන්දා කික දුම් කිරි පාතියක් දෙවිසරී දෙමෙන් නැත නැත දුවට දුම් කිරි එවිට එම කුමරුන් රෙදිකක් කියක් නොලසින් අනික ගෙන්වාගෙන ගොසින් මවට පිළිගැන්නුවේ මෙලෙසින් රණින් කිල්ලෝටෙයි ඇමුණු එරං කෙන්දයි රන්දා පුගිරයයි තබා කිරිකඩ රෙන්ද පිදුවයි රන්නේ පුගත්තේ දීපිතතියානිත්තේ
මවට දුන් සත්පේ එකයි කිරිකඩ ලොව පැවැත්තේ මවෝබිසව පිළිගෙන මවෝබිසව පිළිගෙන අඩාවැල පිදුකතින පිදරුම් වැලදගෙන ඉතිත් පවුනැත ඉතිං කීරෙන ගුවනියනි නුබැටත් සරණ කර දෙන හිමිටත් මතුමුපදින දරු හටත් දුකක් නොමරී කිසිම කලෙකත් මින් මෙයමගන්න මින් මතුමගේ දුර අප ළඟ පසු ඇඟදරද පසුමගේ දුර හිමිට අදරින් වසා පන්දුව සිය හිමිට කිසියම් දුතුවක් මරද නිවසම් සමන කර නිවසින් නොයන් නුබනම් මැදී මයිල් දෙදෙනාපතිත් නොකෙනා වාම කර පන්දුවෙන් ඉතිනා අසල් වැසියන්ටත් නිවසට පැමිණි අයටත් එකම කරනා සිත් පැවතු කරමෙත් පැවතු හැමකල් දුවේ කරමෙත් මම කියනවා දෙනා පිළිගෙන තතොටො සිටිනා සියහිමිට කරුණා උනෙන් වසනුය දුරේ සොඳිනා මෙතැන් සිට පැවතෙන පංචිගිරි කඩමෙලෙසින පෙර බමුණු කුලයන පැවතෙන් ආභව දැනුව සැමදින විසරණ කරනවන් මෙම යුවල වාසනාවන් ආයු බල බෝවන් සපි සැමටම ආයු බෝවන් ජයමංගල ගාථා කියලා එන්න.